82 සිල්වරාජා යෝගචන්ද්‍රන් එහෙමත් නැත්නම් කුට්ටිමණි නමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ප්‍රවිද එක්සත් විමුක්ති පෙරමුණ විසින් එලෝ සංවිධානයේ නායකයා හැටියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට නම් කරනු ලැබුවා. එතකොට මැතිවරණ කොමසාරිස්වරයා ඒ නම මන්ත්‍රීවරයෙක් හැටියට ගැසක කරලා කතානායකතුමාට පාර්ලිමේන්තු මහලේකම්වරයාට එවලා තිබෙනවා. ඒ පුද්ගලයා ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ මරණීය දඬනය හිමිවෙච්ච පුද්ගලයෙක්. නමුත් ඒ අවස්ථාවේ විශේෂයෙන්ම ඒ යෝගචන්ද්‍රන් මහත්මයා මන්ත්‍රීතුමා අභියාචනාවක් ඉදිරිපත් කරලා තිබුණු අවස්ථාවකදී ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් දිවුරුම් දීමට අවස්ථාවක් සලසලා දුන්නේ නැහැ. ඒකට කතානායකවරයා විශේෂයෙන්ම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 89 වන ව්‍යවස්ථාවටත් ඒ වගේම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 91 ව්‍යවස්ථාවටත් අනුකූලව. එතකොට ගරු බාකිර්මාකර් කතානායකතුමා බොහොම වැදගත් පූර්වාදර්ශයක් ලබා දීලා තිබෙනවා ඒ ප්‍රතිපත්තිය තුළ. ඒ පූර්වාදර්ශයට පටහැනිව තමයි ඔබතුමා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 89 වන ව්‍යවස්ථාවත් ඒ වගේම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 91 වන ව්‍යවස්ථාවත් උල්ලංඝනය කරමින් මේ දින කිහිපයකට පෙර ඒ තීන්දුව ඔබතුමා අරගෙන තිබෙනවා. ඇයි ඒ පූර්වාදර්ශය ක්‍රියාත්මක කරන්නට ඔබතුමා කටයුතු නොකරන්න? මට හැඟියන ආකාරයට 89 වන ව්‍යවස්ථාවත් 91 වන ව්‍යවස්ථාවත් ඔබතුමාගේ තීන්දුව මත උල්ලංඝනය වෙලා තිබෙනවා කියන එක මම කනගාටුවෙන් ප්‍රකාශ කරන්නට ඕන. ඔබතුමා ඔය නැගූ තර්කය නගන්න තිබුණේ මෙතන නෙමෙයි, පහුගිය දින ඇපිල් උසාවියේ තමයි ඔය තර්කය මතු කරන්න තිබුණේ. ඇපිල් උසාවියේ තීන්දුවක් අපිට එවලා තියෙනවා. ඒ තීන්දුව අනුව අපි කටයුතු කළා මිසක් අපි ඒ සම්බන්ධයෙන් වගවිභාග කරන්න ගියේ නැහැ. මේ යම් කතාවක් ක්‍රියාත්මක වෙනවා මේ අපි අධිකරණය පිළිබඳවත් අධිකරණයට පත් කරපු විනිශ්චයකාරවරුන් පිළිබඳවත් අපි යම් යම් අර්ථකථන ක්‍රියාත්මක කරනවා කියලා. මම පැහැදිලිව මේකක් කියන්න කැමතියි. අධිකරණයටවත් ඒ විනිසුරුවන් පිළිබඳවත් ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව කතා කරත් නැහැ, කතා කරන්න යන්නෙත් නැහැ. ඒ සදාචාර නුවණ ක්‍රියාමාර්ගයේ අනුගමනය කරන්නට අපි ලෑස්ති නැහැ. ඔය අනිත් ආයතනවලට යටත් වෙන්නට ඔබතුමා බැඳිලා නැහැ. ඔබතුමාට ස්වකීය ස්වාධීනත්වයක්, ස්වකීය ශක්තියක් තිබෙනවා. බොහොම දහස්ව නිවහල්ව ස්වාධීනව තීන්දුව තීරණ වලට එළඹෙන්න. 89 වෙනි ව්‍යවස්ථාව ඡන්ද බලය අහිමිවීම අධිකරණයක් විසින් වරදකරු කරනු ලැබීමෙන් පසුව නියම කරන ලද 6 මාසයකට නොඅඩු කාලයකට කවර හෝ ආකාරයක බන්ධනාගාරගත කිරීමේ දඬුවමක් විඳින්මින් සිටි, මරණ දඬුවම් යටත් වී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරේ තෝරාපත් කිරීමේ මැතිවරණයකදී හෝ ඡන්ද හිමියෙකු වීමට හෝ ජනමත විචාරණයකදී ඡන්ද දීමට හෝ සුදුස්සෙක් නොවන්නේය. මේ 89 වන ව්‍යවස්ථාව, මේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව, මේක තමයි දැන් උල්ලංඝනය වෙලා තිබෙන්නේ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 91 ව්‍යවස්ථාව එක ආවගන්තිය. යම් කිසි තැනැත්තෙක 89 වෙනි ව්‍යවස්ථාව දක්වා ඇති කවර හෝ නුසුදුසුකමකට යටත් වේ නම් නැතහොත් එවැනි නුසුදුසුකමකට භාජන වූහොත් ඒ තැනැත්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් තෝරාපත් කරගනු ලැබීමට හෝ පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සහ පාර්ලිමේන්තුවේදී ඡන්දය දීමට හෝ සුදුස්සෙක් නොවන්නේ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 89 වෙනි ව්‍යවස්ථාවටත් 91 වෙනි ව්‍යවස්ථාවටත් වැඩිය ඉහළින් තියෙන තවත් ව්‍යවස්ථාවක් අපි නොදන්න ව්‍යවස්ථාවක් තියෙනවද මේ රටේ? මේ ඔබ ගැන කතා කරුවා ශිරාණි බණ්ඩාරනායක අග්‍රවිනිශ්චකාරතුමිය වත් කරන්න කියලා අධිකරණ නවත්තන්න කියලා මේ ශිරාණි බණ්ඩාරනායක මැතිනියට විරුද්ධව ගෙනාපු විභාගය. ඒක මිතෙන්ට අදාළ නැහැ නේ ගරුවේ ප්‍රතිපන්තිතුමා. අපි මේ වෙන ප්‍රශ්නයක් ගැන කතා කරන්නේ. ඔබතුමා මේ සභාව නොමග ගෙනියන්නේ මේ උත්සාහ කරන්නේ. මන්ත්‍රීවරේ විරුද්ධ දීම පාර්ලිමේන්තුවට අයිති වැඩක්. මම කියන්නේ ශිරාණි බණ්ඩාරනායක මැතිනියගේ පාර්ලිමේන්තුව තුල තිබ්බ විභාගය නවත්තන්න කියලා අධිකරණයේ නියෝගයක් දුන්නා. චබල් රාජපක්ෂ කතානායකතුමාගේ පිළිගත්තේ නැහැ. ඔබතුමාට අද අපි මේ කතා කරන්නේ ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීතුමා ගැන මිසක් බණ්ඩාරනායක මැතිනිය ගැන නෙමෙයි. ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීතුමා මැතිවරණ කොමසාරිස්තුමා විසින් පත් කරන ලද මන්ත්‍රීවරයෙක් හැටියට පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමට පැමිණි අවස්ථාවේදී ඒ පිළිබඳ බාධා කරන්න උත්සාහ දැරුවා. නමුත් ඔබතුමා එතුමා මන්ත්‍රීවරයෙක් හැටියට දිවුරුම් දුන්නා. මේ තර්ක යලි යලි ඉදිරිපත් කළා. ගරු කතානායකතුමා තීන්දුවක් දුන් ප්‍රකාශයකට එරෙහිව වෙන තර්ක ගේනවනම් ඒකට මාර්ගයක් තිබෙනවා. මේ තර්ක ගෙනීමේ ක්‍රමවේදය සම්පූර්ණ වැරදි. This is not the procedure. Then it has to be by way of a substantive motion or a motion. Then we'll debate and dispose of it, sir. ඒකට අවශ්‍ය ස්ථාවර නියෝගය යටතේ කටයුතු කරන්න ඕන ක්‍රමයකට අපි ආණ්ඩුව හැටියට අපි සූදානම්. හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙස අපේ මන්ත්‍රීවරයාට තිබෙන අයිතිවාසිකම් නෑ. ඒක කරන්න පුළුවන්. අපි You have no right to canvass
converts to deprive the MP of his rights. Api me katha karanna wale katha karanna purudu novi. Wage kimen gauravayen mantri waru koi patte hitiyak gauravayen katha karala mantri warunge aithiwasika rakina lesa garu kathanayaka tumata teendukal obutuma aagnya daayaka warek neme. E nisa obutumata wage kimak tibenawa ape adahas ehema handshake wardawen makala daman hakiyawak na. Mama bohoma wedagath teenduwak idiripat kare. Obutumaage oya uskarithara putuwema waali wunu. Aakir maakar hetapu kathanayaka tuma me ratatat me sampradayatat me parliamentowatat laba dunnu teenduwai mama kiwwe. කනගාටුවෙන් හෝ මම කියන්නට ඕන ඔබතුමා ගත්ත තීන්දුව ඒ ව්‍යවස්ථාවේ 89 වෙනි ව්‍යවස්ථාවට 91 වෙනි ව්‍යවස්ථාවට පටහැනි. ඉතින් ඒ වගේ කාරණාවක් ඉදිරිපත් කරනකොට කොහොමද කියන්නේ හැන්සල්ට් එකකින් ඉවත් කරන්න කියලා. මෙහෙම ඉවත් කරන්න කටයුතු කරන්න එපා. ඒක ප්‍රජාතන්ත්‍ර විරෝධී. ව්‍යවස්ථාදායකේ මුල් පුටුව දරන්නේ ඔබතුමා. ඔබතුමා දන්නවා අපි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුගමනය කරන පාර්ලිමේන්තුවක්. ලෝකේ ප්‍රධාන පුවත්පත්වල පවා ඔබතුමාවත් නම සඳහන් කරමින් මේ මන්ත්‍රීවරයාගේ දියුරුම් දීම පිළිබඳව බොහොම අපේ රටේ කීර්තිනාමයට කැළලක් වන ආකාරයෙන් තමයි වාර්තා කරලා තිබුණේ. ඔබතුමාත් දැන් ජාත්‍යන්තරයට ගිහිලා තියෙන්නේ. මේක නිවැරදි නොකරොත් මේක පාර්ලිමේන්තුවල කරන ලොකු අගෞරවයක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.